වර්ෂයක් පාසා විශ්වවිද්‍යාලවලින් පිටවන හැම කෙනෙකුටම රැකියා දීම රජයකට කරන්න බැරි වැඩක්. ඒත් උපාධිධාරීන් අති බහුතරයක් රජයේ රැකියා බලාපොරොත්තු වෙනවා. තමන්ට රැකියා දීම රජයේ වගකීමක් ලෙසත් සලකනවා. අවශ්‍යතාවන් සලකා යම් කොටසකට රජයේ රැකියා ලැබෙනවා. ඒත් එකවර 150,000ක් රජයේ රැකියාවලට බඳවා ගන්නවා වැනි දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට විශාල බරක්. රටකට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය ඉහළ දැමීම. ඒ නිසා රැකියා විරහිත වැඩි පිරිසක් ස්වයං රැකියා මාර්ග සඳහා අවතීර්ණ වීම වැදගත්. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියකට මැදිහත් වීම ඉතා වැදගත්. ස්වයං රැකියා ව්‍යාපාරයක් ඇරඹීමට අධ්‍යාපනය හා ධනය තිබීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා ව්‍යාපාරික ඥානයකුත් තියෙන්න ඕනේ. මේකෙන් ව්‍යාපාර ඥානය තියෙන්නේ ව්‍යාපාර අරබන බහුතරයකින් බොහොම සුළු පිරිසකටයි. අනෙක් අතට කොහොමටත් මුදලාලි සංස්කෘතිය ගැන නැතහොත් ඒ හැඳින්වීම ගැන සමාජයට තිබුණේ හොඳ ආකල්පයක් නෙවෙයි. හැබැයි මේ තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. බෙන්ස් රථේ ඩිකේ අරගෙන හවසට ඌරුමස් හොදි සමග රොටී විකුණන තැනටත් මිනිස්සු ආවා. විශේෂයෙන් කොවිඩ් අර්බුදෙන් පසු එළඹුණු යුගය තුළ පාරවල් අයිනේ තමන්ගේ නිවස ඉදිරිපිට වත්තේ වැවෙන දෙයක් විකිණීම මිනිසුන් සාමාන්‍ය පුරුද්දක් බවට පත් කරගත්තා. හතු වගාව, මල් වගාව, සුරතල් මසුන් ඇති කිරීම, දෛනිකව නිවෙස්වලට අවශ්‍ය කොසු, ඉදල්, හැඳි දක්වා මෙවලම් නිෂ්පාදනය වැනි කටයුතුවල සිට බහුවිධ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් දක්වා තරුණ ප්‍රජාව යොමු කරන ක්‍රමයක් හදන්න රජයකට පුළුවන්. රටක් ගොඩ දාන්න තියෙන එකම මග නිෂ්පාදනය ඉහළ දැමීමයි. ලෝකේ රටවල් ගොඩ ගියේ ඒ විදිහට. ඒ සඳහා රටේ දැනට තියෙන ත්‍රිවිල් සංස්කෘතියට යටත් නොවන තිරසර ආකල්ප වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. ව්‍යාපාරකරණයට බහින වැඩි පිරිසකට ව්‍යාපාර ඥානය නැති නිසා ඔවුන්ට ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලයේ දක්වා ක්‍රමයෙන් උඩට යන ව්‍යාපාර උපදේශන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි. මේ සඳහා බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ණයගත හැකි ක්‍රම පහසු කරන්න ඕනේ. ඒත් එකම රැකියා මාර්ග සාර්ථක කරගෙන යළි ණය ගෙවීමේ වගකීමෙන් ණයකරුවා බඳවන්නත් ඕනේ. මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වුණොත් එතෙන් සිට ඔහු ණයකරුවෙක් නෙවෙයි, ව්‍යවසායකයෙක්, ඒ වගේම ගෞරවනීය පුද්ගලයෙක්. ඒක රටේ නිෂ්පාදනය පියවර කිහිපයකින් ඉහළට ඔසවන්න හේතු වෙනවා. අපි අමතක කරන්න අවශ්‍ය නැහැ ලෝකයේ ඇති සමස්ත ව්‍යාපාරවලින් 95%ක්ම මේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බව. හදබස වියමන විමලනාත් වීරරත්න.